ද පාඩුවෙන් මං ඔයාලත් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අනාගත කාලය එකන්නේ. මිරේ සිිජේ, මිරේ ිජ මිරේසිිජේ කියන්නේ. අනාගත කාලය. මේ අනාගත කාලට අපි වච්නයක් හරවා ගද්දී නැත්නම් අනාගත කාලය අපි වචනයක් කියද්ද. ඊට ප්‍රත්්‍ය කීපයක් එකතු කරගන්න එකතු කරලා තමයි අපි වච්නයක් අනාගත කාලෙයට හරවා ගන්නේ. ප්‍රත්්‍ය කීපයක් තියෙනවා ඉන් පලවෙනි දෙක ගෙනමම කියන්නම්. මෙක විශෂෙන් ගත්ත මේේදගේ තේරුම සමාන නිසා තේරුම සමාන නිසා. නමුත් යොදධන තැන් වෙනස් වෙනවා මෙම කියන්නම් පලනයක කරන්නම් දෙෙන එකත් කරන්නම් කරන්නම් කියලා තේරුම දෙකීම සමානයි නමුත් වචන වෙනස් මෙතන දී පලනිි කරන්නම් කෙනෙකේ ගෙස්ස නිදා කියලා තියෙන්නේ ගෙස්සමනිදා සහ ගෙස්සෝයෝ මේ ක දක්ක වාට කිය මෙතන විි්‍රශී සංගිතධ දෙකත්තමයි තියෙන කිය විත්‍රශිලිය එකයි සංවිධතයකයි මොකද මිත්‍රශිලි ගෙස්සෝයෝ සගීත්ත එක මොකක්ද ගෙස්සම්නිදා එමෙන්ම ගෙත් කියලා වෙනම වාකරණයක් තියෙන ඔයග සම්නිදා කැල්ල නැතුව ඇමුලින් කෑල තියෙන ඒ අත්තක මේක පටල ගන්න එපා මෙතනදී ගෙස්සමනිදා ගෙස්සයෝ කියම ගන්න වෙනෙනම විදිට ගන්න එක තේරම තමයි කරන්න නම් පහළ තියන තෙරමම තමයිකොට පහල තියෙනෙ එක කෝ සහ කයෝම කොටස්ද තින්නේ දංවාල් දක්කවාන් කිය පුු ආසරවයාන්ි දල බේද තමයි යන්නේ ලබෙදදදී මං කලින් කිව්වා ව්‍යාකරනකොට සේ ලකුරත්තියකෙන් එල්න මේ තනි ලර් තියෙන වනං එතනදි ල දෙකෙන් එකක තමයි ඉවත් කරන්නේ ඒ කියන්නේ සල් කලගමුකෝ එතනදි එක්කො ල වත් කරනවා නැත්තන් අත්තන ක්කයෝ කියනවල ලොය ඉවත් කරනවා. දෙකින් එකක තමයි ඉවත් කරන්නේ සල්වල ඉවිත්කරත් අතනලලා තියන්න ඕන අතන යිවත්කරොත් සල් ල තියන්නඕනේ විදිරි තමයි මේ ලර් තින ව්‍යාකරනවල එන්නේ. දැ ල දෙකේම තේරුම සමානය කර දන්නවා දැන් සුදධන්නේ මනවාගේ අස්ථාවල්ද කිය බලම් පලයනි උඩ තියෙන කරන්නම් එකන ගෙස්සුම්දා ගෙස්සොයු. ඒ දෙක යොදන්නේ තමන් ගැන කීවීමේදී පමණහි කියන තමන් දෙයක් කරන්නම් කියලා කියන්න ගස්සුම්ද ගස්සවගේෙන මිත්‍රසිී සංගිතකරම දෙකම භාවිතා කරනවා ගැ තන්ගැනතර මේකෙද කතා කරන්න අනු ගැන කියන්න ඔයා ගැන එ එකකොට තාත්තා ගැන අම්ම ගැන අගිහෙම වෙනාගෙන කිය භාවිතා කරන්න බෑ. තමන් දෙයක් කරන්නම් කියලා ගෙස්සමිට ගෙස්සෝදු භාවිතා කරන්න පොළුවන්. මෙතනදී උදාහරණ බලමු උදාහරණය තිනව කදා තයිවත් කරට සේකාකුරයි. මෙතරද සර්වයාන්ජනේද කිසි දෙයක් නෑ. කෙලින්ම තයිවත් කරලා ගෙස්ස මිඳ ගෙස්සව දාහන්න විතරයි තියෙන්නේ ද කිසි ප්‍රශ්ට කෙන්න කරන්න මේ ගෙස්සමද ගස්සව ගේටිකමක තියගත්වන හොඳර මැති යදන්නේ මනොගේ්‍යවස්ථාව තමන් ගැන විතරයි. ඔන්න දැන් තියනවා කදා. ත්රන තරට කාවලට ගෙස්සමි හ ෙස්සොයක තුන තුට ගස්මනිිදා නැතන් ගස්වෝ තේරුම යන්නම් මේ මම ගැට තමයි කියන්නේ වෙනකාගරන්නේ මම ැඩ ම යන්නම් ඊළඟ උදාහරණය සල්දා තයිවැත් කරට සොනල තියන්නේෙ කිස් ප්‍රශ්නයක් නෑ සොරයන්ජන ලබේදයක් නෑ ගෙස්සමිදා ගෙස්සොයෝ දාන තියනෙට සල් ගෙස්සම්නිදා නැත සල් ගෙස්සෝයෝ නි වගේ ර ලසි ග ගය නෑ හම ලවත් කරන්න කොහමත් ලට හलाති अलද අල්ද කියන්නේ දන්න වත යත් කරබ से අල්ල තිය ට ග ය තු ක ගන ක ්‍රराම හ ල ලන නෑ आ වගේ उර ක සි හ ला हර वाල. ොක්ාව අයිවත් කන්න න්න කොරදකක්ත්වන කිසි ප්‍රශ්යක් නැ කිෙසමද ගේ ස්ුදාන්න තිෙන්නේ. තකට මොක්ගෙසම්නිදා. මොක්කෙස් සම්නිිතා කිවත් ප්‍රශ්නයක් නෑ මොක්කෙ සම්නිදා මොක්කෙස් සොයෝ තේරුම තමයි කන්නම් මම ගැන තයි කියන්න කිසිගෙනෙක්ක් මේ වචනේ භවිතා කරන්න මැගෙසුඳද කිස්සෝයෝ. ඒනං වාලට මත්තක තියාගන්න තියෙන්නේ කිස්සම්නිිදා ගෙස්ෝ සහ තේරුම විතරයි. එමෙන්ම යොදාගන්නේ කොහොමද කියලා තමයි දැනගන්න තියෙන්නේ. ඒ ලැක පලමු. තේරුමත් මේකම තමයි. මේක අපිට පාවිතා කරන්න පුළුවන් අනිත් අය සඳහා තමන්ට භාතා කරන්න පුළන් අනිත්තා අයි කියන්න පුළුවන්හහිමකිසි ්‍ර්න න මේක මේකතකොට පටස් දෙ යක්ත්තිඉන්නේ ඒකෝ තමයි සර කොටසට වයන්දර කොටසරන්නේ ඒ කෝ ලව තිබබොත් ඒකටත් ඒකයෝ තමයින්නේ උදහරණ බලමු ජනවා කදා තයිවත් කරනවා කාවල තියන්නේ එකොටකා යනෙ කොටසයි ඔන්න එකතු කරන්න සරකොටසේ තුොට කල් කෝ කල් ගේෝ කියලා කියන්නේ කල් කෝ කියල තමයි කියන්නේ කල් කියෝ. තේරපු තමයි යන්න මේක ඕන කෙනෙක්ට භවිතා කරන්න පුළුවන් ඉල්ලංඟු දාහරණය බලමු. ජීවත් වෙනවා සල්දා තාවැත් කරනවා ඇතකට සල් තියෙන්නේ තකොට ක්කෝ තමයි එකතු කරන්නේ සොර කොටස්ස. එතකොට එක්කෝ සල්වලල යවත් කරන්න ඕනේ ල්කෝල ල තියන්න නැත්තං කෝලල ඉවත් කරන්න ඕනේ සල්වෙල ල තියන්න ඕනේ දෙගෙන එකක් කරලා වචනය අදාගන්න පුළුවන් දෙකෙන් හදාගන්න එක්ම වචනේ එතකොට සල්කේෝ. ජීවත් වෙන්නම්. ඉළඟ දධරනෙ මොක්තා තයි වැත් කරට පස් ඔන්න ්‍යයාන්ජන තියන්න එතකොට එකඇතුරන්නේෝ. ඉතකොට මොගල්ෝ මොගල්ු ය තේරුම තමයි කන්නම් එකත් ඕන කෙනෙට භවිතා කරන්න පුලුවන් මේයාආකාරයට. දැන්වාල දන්නවා අනාගත කාලයේ ව්‍යාකරන්න දෙකක් කොහමද වචන අනාගත කාලයට හරවා ගන්නේ කියලකෙන කරන්නම් අනාගත කාලනේ කටොටස් දගත් න එකක් විතා කරන්න න ක ාත කරන ශෂෙන් තමන්ට. ඊළඟ සිය කරනය බලමු. කෝයෝ කොයේසා කොයේයෝ. තේරුම තමයි කරයි. අනක්ද කාලන. තකොට වච්නයක් මේ තෙරුමෙන් අදාගන්නේ කොහොමති කිය බලමු.ක තෙරුම කරයි කියන්න තමයි තකො ොයෝ. ොයග ප්‍රත්ති ගරස් දිගකතුවරනවා කොටස් දෙගයිතින්නේ එක කියන සර ්‍යාජන ලබේද තමයි මං ගැෙන අයි කියන්න න්න මකද ලවත් කරන්න. එකැන් එකොයයෝ වල හෝ අපි එකතු කරන වචනයල ඉවත් කර දෙ එක ඉවත් කළ භාවිතා කරනවා කියලා වැලදන් දන්නවා. දෙකෙන් එකක යත් කරන්න හරි දෙකින් මත් කරන්න ඕනේ නෑ. උදාහරන්න බලමු යනවාහදා තයිවත් කරන ගෞට සහිතන්න න එකතු කරන්නේ. කෝයේයෝ එතකොට කල් කෝයේය කල් ගොයේයෝ කියන්නේ කල් කොයේයෝ තේරම තමයි යයි අනාකත කාල නතිකොට යයි. ඒගේ ඒතේරුුවෙන් හදාගන්න ඩි මේ ප්‍රත්ථෙකොටස් තමයි එකතුකරන්න කියැනෙක් කරයි. කලින් කරේ කරන්නම් තමන් ගැන හෝ තමන්ට නිත්තායට හෙම භවිතා කරන්න පුලුවන් කරන්නම්. තක මෙතැන දී කරයි. තකොට මේ ප්‍රත්්‍යෙකොටස් දෙක තමයි කරයි. අනාගත කාල ජීවත් වෙනවා. සල්දා තයිවත් කරට ුනල්ල තිෙනවා දැන් දෙකෙන් එක සරකොටසේ හෝ මේකොට සෙල්ල ඉවත් කරන්න පුළුවන් දෙකෙන් එක. ඒරල ප්‍රත්ථකට ස එකක්තුකරට පස්ස. සල් කොයේයු සල් ගොයේනම සල් කොයේයු තේරුම තමයි ජීවත් වෙයි ඊළඟු දහරණැත් බලමු කනවා කනවා කියන්නේ මොක්තා තෙකට තයිවත් කරට බස්සේ කොටස් දෙගත්ව හෙෙන ව්‍යාිනර කොටස එකතු කරනා එල් කොයේයු එකට මොගල් කොයේයු තේරුම තමයි කයි මොගල් කොයේයු කියන්නේ කයි මෙතනදී මේ තේරුම ඒගැන්න මේ අනාගත කාල මේ වගේ කරයි කියගේ තේරුම කඩගන්න මේ ප්‍රත්්කට දෙ එකක තමයි එකතු කරන්නේ එතකොට ඊලංඟ ව්‍යාකරණය බලමු ඊළඟ ව්‍යාකරණයේ දී අනාගත කාල කරමු කරමුද කරන්න දේවචන අනාත කාල කල වලට කියපු ගව තේෙනවා අ ඒ වගේ වචචන හදාගන්න අපි කාය කායෝ කියන පර ර ැ ද ට සරයාාජිල ලබේද කිල හොගන්න බල ලින් ෙතු රග මයි තු රන ලබේද උදාහරන්න බලමු කදා තයිවත් කරනා කාකොට සැතින් හනම් කායු තමයි එකතු කරන්නේ තොට කල්කායෝ කල්කායෝ කියන එකේ තේරුම අපිට මේ විදේර තුං ආකාරයකට ගන්න පුළුවන් විසිය එක්කනි පාඩමි මාතෘග තමයි සං චරිනෙන් ගොසල් චෝම් තුවා චුල්කායෝ එකන්නේ මෙසේ සූදානම් කරන්න දව් කරන්නද උදව කරමුද උදව් කරමු එහෙම නෑ උදව් කරන්නද තකොට මේ කරන්නද ගෙන තේරුමත් අපට ගන්න පුළුවන් එතකොට කල්කායු කිවොත් එම යමුද්ද එමෙන්ම යමු කියන තරමත් අපට ගන්න පුලුවන් විද්ධ අවස්ථාදක ඉතින් යො ගන්න තැන තමයි තේරුම් කති කියලා අපි ගන්නේ ඊලඟ දාහරණය ජීවත්වෙනවා සල්දා තායිවත් කරනවා ඇදකොට ලල් තමයි තියෙන්න්නේ තකොට දෙකින් එක කළ ඉවත් කරලා එකතු කරනවා දෙකෙන් කොයි කොටසේල ඉවත් කරලා හදගත එකක මචන තමයි අදාගන්න දෙකම යොත් කරන්න එක ලකරක් ඉවත් කරනවා දෙකන්න එක තකොට සල්කායෝ සල්කායෝකිෙනෙ තේරුම ජීවත්වයමු ජීවත්වේමු ද ජීවත් එෙන්න්නද විදියට තාමයි. ඊලාගේක මොක්තා තාය කරටස කොටස් දෙක හිෙනම් යාන්රකොටස එල් එතකොට මොගල් කායෝ මොගල් කායෝ මොගල් කායෝ කමු කමුද කන්නද ඒවගේ තමයි තේරුම එන්නේ එතකොට කර කරමුද කරන්නද කියනවගේ තේරුම ඇතකොට යමු යමුද යන්නද. අන්න ව වාල තේරුම අනක තාකාෙ දේට අදාගන්න න්නම් මේ ප්‍රත්ධ කොටස් ේද ගරාන්නම් හරි තාමත් ලේසි ට එතකට මතක තියාගන්න තියන්නේ මේ තේරුම් ටිගයි සහ කළුපාට කොටස තින කොරයානු ව්‍යාකරන ගොටස් දෙකයි පමණයි. අවසාන ව්‍යාකරණය අනාගත කාලයේ මෙතන දවාට ැු බැල්මට හෙන ගොඩක් වගේ පේන ඇතින ඇමත පොඩි දෙකැයි තියෙන්නේ මෙතන ද යනවා මිත්‍රශීලී සහ සංගීධති කියලා කොටස් දෙක්කාක් කරයි වගේ කියන්න තේරුම ගන්න එතකට කරයි වගේ. අ වගේ තේරුම එන්න යයි වගේ අනගතානෙකට ඒ වගේ තේරුමෙන් පත්ථේ කොටස් දෙගත්වය මිත්‍රශීලි සංීත. ඒ මිත්‍රශීලි කියන ක්‍රමයත් සරව්‍යයාන්ජර් බේදයනුව තමයි එකතු කරන්න එකකට සංවිධීත කියන ක්‍රමයත් සරව්‍යන්ජර් බේදය ලබේදය අනුව තමයි එකතු කරන්නේ ඒ නිසායි මෙතරන කොටස් ගොඩක් වගේ පේන්නේ මෙක් ලේසිර තමයි වම් පැත්තේ සංගිත මිත්‍රශීලි ඉට උදාහරණදීලා තියෙනවා දකුණු පස රතු පාටන් සරවයාන්ජන ලබේද අනුව එතක මෙතද මත ති න්න වශ වන්නේ කරයි වගේ ගොත් කත්සමනිදා ගොත් කත්තායෝ. එතකොට දන්න හෙරම සරයාන්ජන ේදේ මයි අනුව මයි එක ගොසක් තුරන්නේ කියන මි්‍ර සිල්ලි්‍රමය සරයාජන බේදයනුව සංීත කරම සරජ ලබෙද නුව උදාහරෙන බලමු සංීතිත ක්‍රමයටම මුින්ම කියන්නම් සංීිත්ත කරමයට එකතු කරගන්නේ කරයි වගේ ගොත් කත් සනිද කහමත් දන්න ල සවිධ න සංිති කියල කො ල්. සම්නිද ඔන්න දැන් යනවා කද තයිවත් කරන්න සෙක්කොටස එනම් එල් ගොත් කත්සම්නිි. තකට කල්ගොත් කත්සම්නිි කල්ගොත් කත්සම්නිි කල්ගොත් කත්සුම්නිිදා කැනෙ යයි වගේ ඔන්න සල්දා තයිවරා ලතියෙනවා එනම් ප්‍රත්ථ්‍යකොට සේ ඉවත් කරොත් මෙතැන ල තියන්න නේ සල් ඉත්තකරත් තත්තකොටසේ ති යන්න න දෙකන එක ඉවත් කරන්න හරි දෙකම යොත් කරන්න දෙකින් එකක් ඉවත් කරන්න හරිතකොට වචනය හැදන්නේෙොමුණත් සල් ගොත් කත්සම්නිදා ජීවත්වෙයි වගේ ඉල්ලග දාහරණය බලමු කරනවා මොක්තා තයිවරට කොටස් දෙක ඇතුවට වියාජන කොට මකතු කරන්නට එල් ගොත් කත්සම්නිදා ඇතිකට මොගල් ගොත් කත්සම්නිදා කයි වගේ ඔන්න දැන් සංගීත ක්‍රමය ශ්‍රයාන්ජන බේදයනවා ිංගීක්‍රමයට වචචන හදාගත්තා. දැන්තින්නේ අනාගත කාල කරැයි වගේනක මිත්‍ර ශිලි විද ට ම වචන හදාගන දී සරවියාන්ජ බේදයනු ඔන්න ධහරන කදා යිත් කරන එතකොට කා කියනකොටසට එකතු කරවා ඉල්ගොත් කත්තායෝ ල්ගොත් කත්තායෝ එතකොට කල්ගොත් කත්තායෝ කල්ගොත් කත්තායෝ යැයි වගේ තමයි තේරුම එන්නේ දැම් මෙතන තිවාට කල්ගොත් කත්තායෝ කියන එක කල්ගොත් කතායෝ කියලා කියනවා කියලා හිතන්න ඇති නෑ මෙතන සාමාන්‍යයේ විදිේරම කල්ගොත් කත්තායෝ කියලා කියන්න ඊලඟ දහරණය ජීවත් වෙනවා සල්දා තාවත් කරනවා ඇකොට එකතු කරන්නේ ගොත් කත්තායෝ දැමන්කිව කලින් කිව කීපාරම්ම දෙකෙන් එකළ වත් කරන්න හරිකොට වචන හැදන්නේ සල්ගොත් කත්තායෝ සල්ගොත් කත්තායෝ ජීවත්වයි වගේ මිත්‍ර ශීලින් වත් සල්ගොත් කත්තායෝ ජීත්වේ වගේ ඊළඟදාහරණේ මොක්තා තා ඉවත් කරනවා කොට මොක්කීනකොටස එක තුරන්නේ ල් ගොත් කත්තා යතකොට මොගල් ගොත් කත්තායෝ මොගල් ගොත් කතායෝකොට කයි වගේ මිත්‍රශීලී අනගත කාලත් කරවගේහිට කයි වගේ දැන් ඔන්න අද දවසේ අනාගත කාලයේ ප්‍රත්ථය උච්චරයි මේ ප්‍රත්්‍යය කොටස් ටික එකතු කරලා පිට වචන අනාගත කාලෙයට හරවගන්න පුළුවන් ඉතිං කරන්න තින් හොඳට පුරදුවනක තමයි වචනොල්ල දාලා හොඳට පුරදුුවවෙන්න මෙතන තින ටිපස්ටික මතක දයා ගත්තන එල් ටිප්ස් ටික එකකට කොටස් දෙකක් දක්මගේඒ වගේ ටිප්ික මක දයා ගත්තනම් ඕයාලට ව්‍යාකරන ලේසි එතකොට ව්‍යාර මතා කරදිින් ටක්ගලා මතක් එෙනවා. එහෙනම් අනාගත කාලය ඔත්සරයි අනගතකාලටි මිරේශජයේ අනගතකාය ඔත්්සරයි ඔ ටි හොඳර පාඩම් කරලා මතක තියා ගන්න.ඒනම් අපි අද දවසේ පාඩම් හැට ව්‍යාකරන පහට යමු පෝදා. එක ගොටසයි තියෙන්නේ ස්රව්‍යන්ජන බේද කිසි දෙයක් නෑ කෙලින් එකතු කරන්න තියෙන්නේ මේවා එකතු කරන්නේ නාම් පදවලට ය මේ පෝදා එකතු කරන්න නාම පදවලට. මේක තියෙන්නේ තිස් එක්වැනි පාඩම මේ පෝදා තියන්නේ තිස් එක්වනි පාඩමේ ඔල දැන් වියා කරටි හරිට කරගනාව වනම් දැන් තිස්ස එක්කනි පාඩමි ්‍යාකරණයක් කරන්න තමයි යන්නේ. එතකොට තේරුම වඩා වඩා සිංගලෙන් තේරුමපී වඩා කියන්නේ මට වඩා ඔයා අන්න ඒ වගේ කියනකොට වඩා කියන්නත මේ පෝදා එකතු කරන්න එක තු රන්න සිංහල විදිීරු තමයි. පදා හැබැයි මෙතනදී නම් ස්ක්‍රරි න එකටමයි ේද නෑ කටලියන්න සාමාන පො ස්පේසිය තිල ම පෝදාද ලන්නේ මට වඩා මේ දෙක මට ලියන්න ඇතිකුණු මට වඩා මට වඩා නන්නේ ඒම මට වඩ තකොට ස්පේසි ඇතිල තමයි ලියන්නේ සිංහල විදිම තමයි තකොට කියන්නෙ තිහෙමවයි දෙයක් හසස දීමති භාවිතා කරනව සසඳන කියලාි දන්නවාන තේරමත්ක මට ඩා ඔයා අන්නේ විදියට උදාහරය තියෙනවාමතර නා පොද්ධ මට වඩාසාහ හේස පොදා ආයතනයට වඩා டமே தா அணே நாம்ம பதைக்க தமாයි. போோதா කියே வாட சிංහ விதி திரும் தம்மை குதுக்குண்ணே கிழக்குதி நாம் பத்தைக்கு. இலங்க வியாக்கணே எ ந ச மேகதக்காம் கிம வாழ்ம தக்கோே து புத்ல இவாக்கரணவா කියலாம். மேக்க தேரும தம்மே கொட்டஸ்துனைே தேயருமத்த வ வன் உதாரணவழ்ட்டு தாதிங வாழ்ட்டைக்கு தேர்ரும்யனாவா. கிரியாபதைக்க தமாයිமேவதாேமே வியாக்கரண உட்டஸ்தாான கிரியாபது எ. මෙතර කොටස්තුනක් තියන නිසා ලා හිතනැති කොයි කොටස් එක්ද එකතු කරන්නේ සවයයාජන බේදල කිය මෙතනද. ඉත්තා ඔප්තා තියන කොටස් සමඟ පමණයි නන් යෙදෙන්නේ. ඒැන් මේ වන කියන තේරුම එන හැටි අපි ධානවලදි බලමු. නන් කියනෙක ප්‍රධානශයම එකතු කරන්නේ. ඉත්තා ඔප්තා යන කොටස් සමඟ පමණයිතකොට ඉන්න ඔබ්නන් ඒ වගේ තමයි එන්නේ. රම ැ දහරනවලදී බලමු එතට ඉත්තා අපපතා සම තමයි නැන් එකතු කරන්නේ. එතකොට මෙතනදී තව කොට ස්තගත්තිනේ සම න් සහන් කෝමද එකතු වෙන්නේ කියලා අනිත් සෑම අවස්ථාවකදීම ස්රයාන්ජන බේදයානුවන් සහ නන් තමයි එකතු වෙන්නේ. එතකොට ල තිබ්බොත්ල ඉවත්වෙලාන්නෙක්ක වෙන ස්රකොටසන්නක් එකතු වෙනවා. දැං උදාහරණ බලමු හදා තායිවත් කරනවා ඇතකොට කාකොට ස යතුරෙන් ඇතකොට මංකිවවා නිත් සෑමකොට සමගම අන්සාහන් එකතිෙන් නකොට තමයි මෙතන ද එකතු වෙන්නේ එක කොටසක් එතකොට සරකොටස නිසා ටකාන් කියල තමයි තේරම හැදැන්නන්නේ වචනන්නේ හැනන්නේ විට තේරුමත් ඒ දේ තම ැදන්නේ කොට කන්් කියන්නේ යන යන කාන් යන ඒ විදේම තේරම හැදෙන්න්නේ ඉල්ලංඟු ධාරනය බලම චක්තා චක්තා කියන්නේ කුඩා තකොට තයිවත් කරට පස්සේ කොස් දෙක නව ්‍යාජන කොටස එන් තකොට චගන් 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 කියැන්නේ කුඩාාවන නැත්නම් කුඩාගෙන අර්ථය තමයි එන්නේ. ඔන්න දැන් සරවයාන්ජන බේදයනුව එක යොදා ගැන්න හැටි දන්නවා. එන් සහනන්. එකතකොට ැතිබද ලො වත් කර ම කිව ඔන්න පහලමති දාහන බල ොල්ඩ මුල්ද කියල ගන්නේ දුරයි. එතකොට තයිවත් කරාට පස්සේ ල තියන්නේ එතකොට ඉවත් කරලා එන්න එක තුර නතකට මොන් මොන් දුර දුරවන මොන් කියන්නේ දුරවන නැත්තම් දුර ඔන්න හිට උඩ උදාහරණය බලන්න මශිත්තා මශිත්තා කියන්නේ රස්ස කියලා ඇතකොට මසිිත්තා රස තියෙනවා තායවත් කරට පස්සේ ඉත් තමයි මෙතන තියෙන්නේ ඒන එකතුරන්නේ න නතකොට මශින්න රසවත් නැත්තම් රස වන රස මශින්න නම්ශික් මින්න නම්ශික් රස ආහර රස්ස වන ආහාර විදියට මයි තේරුම න්ත කොට නැන්න එකතු කරන්නේ ඉත්තා ඔපතා සමඟ සහන්න එකතුරන්න ස්‍රරයාන්ජන ලබේ දියයනු කියලා මතක දයාගන්න තරුම තමයි වන උදාහරණයක් එක්ක මතක දයාගත්තන ලෙසි. තකොට මටික පාඩන් කරගන්න. ඔන්න තුංගන ව්‍යාකරණය ආස ෝසෝ හේසෝ. මේේතු වාලා එකතු කරන්නේ හොමද කියලාන්න දන්නවා දැන්ට මත් එතනදී තේරුම උනේ නිසා කියලා. නිසා. මේ ආස ෝස හේසුව අපිට මෙතන දී යොදාගන්න පුළුවන් නිසා කියලා මෙන්ම කරලා යම්සිික්‍රියාව කරලා කියන තේරම ගන්නත් යොදාගන්න පුළ උදාහරන නලදී ඒවල්ට තේරෙයි ක්‍රියාපත සමක තමයි යොදන්නේගේ ලක් කොහොම දන්නවා එතකොට සරබේදය තමයි එකනේ සර සම්බන්ධය තමයි මෙතනදී තියන්නේෙ සරයයාන්ජි ිදීමේ ර සම්බන්ධය උදාහරණ බලමු කදා මං ඔක්කම වචටික දිීලානෑ මෙතන මොද ලා දැනටමක් දන්නවා අර මම කිව ෝඩිකාචටි පාඩන්ගර ගත්තනම් හැමයක්ම සර සම්දධටන හදාගන්න ිත්‍රශිල්ලි ක්‍රම ඔලු තියනවට මනි තඕනය එකක් ලෙසි මෙතන දත් ඒවගේ තමයි සෝවිතරයි වෙනසකට එන්නේ මිත්‍රශිල්ලි ක්‍රමය අපිවායෝ එතකොට කායෝනෙත්තකට යෝ කපලේවල මෙතර සෝදාන්න විතරයි දෙන්නෙකට කාස ෝසෝ හේසව විදියටයි කදා තයිවැත් කරන්න කාතීන ඇකට ෙරින්ම සෝ දැම්මනන්හරි කාස්සෝ ඇතුර අතන්නන් කාවුම මෙතරනා ඇතකට කාස්සෝ කාසෝගෙනෙ එක තෙරුම් තමයි ිහිල්ලා ගිහින් දැන්වි්‍යාකරණය අනුව තේරුම වෙනස් වුන හැටිවාල දන්නවා. එතකොට කදා කාසෝ වනාා ඇතකට ිහිල්ලා තමයි තේරුම මොක්තා තායි වැත් කරනවා ඉටවස් කොටස් දෙක් තියෙන්නේ ප්‍රශ්නයන් නෑ ොකක්ද බාලනසරය ඕසරේ තියන්නේ පාල වියන්ජිර තියෙන නිසා බිඳුවත් එක්ම තමයි ද නතකොට මොගෝසෝ. ගෝයෝ කියල තමයි මි්‍රශිල්ලිරම කතා කරේ මෙතැන දීතිකොට යෝගපල සූදාන. මොගෝ සෝ. ඊළඟ උදදාාරණය බලමු කොම්බු හදා ම කිව්වා හදාතිබොත් හේයෝදා අන්නි කල ඇතුවටු මෙතැනද හේසෝ. කොම්බු හේසෝ කොඹු හේසෝ කියනෙ තේරුණ තමයි පාඩම් කරලා. දැ තේරුමාව කෝමති කියෙලවලට තේරවා මේ කොටස් එකතු වනාට පස්සේ ඉතතාමත් ේසි යා කරන මකව මට්‍රශිර තක තිය ගත්තනම් මේක තාමත්ම පසුේ. ටරසහසෝ හේසෝ කියනෙ දෙවැනි තේරම තමයි කරලා. ඊළඟ ව්‍යාරය බලමු ඔන්න තියවා ගෙත්තා ම කිව ගෙත් එක් සමඟ කල්ලින් එකක් පටලගඩි පගේ තමයි ගෙස්සම්නිිදා ගෙස් සෝයෝ. මෙතනදි ගෙත් එකතු කිරීමෙන් අපි අදහස් කරන්නේ අනුමානයක් එක තරුමත් එක අපි තේරුම්ගමු. මේ ගෙත්තයනකොට සපි භාවිතා කරන්නේ ක්‍රියාපද සමඟ තමයි. අතීත කාල වනවිට හැදෙන්නේ කෝමති කියලා ඔයාලට දැන් හිතෙනව ඇති. අතීතා කාලය වෙනවකොට අත් ඔත් හෙත් කියන ප්‍රත්්‍යකොලස්තුන එකතු කරගන්නවා ගෙත්වලට ඉස්සරහින්. එකන්නේ අතීත කාල වෙලා තා නැතුව තාව නටතා මේ ගෙද්දාන්නේ මන්සරලෝ මෙම කියන්න අතීතකාලය හදාගත්තන අපි අතිතකල අපි මේ මොක්තාහිනෙක්ගම තුකරු මොගොත්තා තකොට මෙතන යිවත් කරලවෙරලා ගෙත් දාන්නයිති. එ එචතරයි මේ අතීත කලේ හදාගන්නේ ගෙද්දා ලැතුට මොග මොගක් ගෙත්තා මොකු ගෙත් සෝයෝ මො ගෙස් සෝයෝ. तेේම තමයි මානයක් තමයි खරන්නේ ත मैं මෙතනद ල බේයක් ම කිसीම බेदයක් නෑ යිත් න්න තමයි තිෙන්න්නේ অන්න දැ ප दाहර ौත් চොත් කියන්නේ කැම ताයිව कर ගර දාන ता වගේ තර मित्र්‍ර ශලි 습니다. ද ගතා චුගතතා කියන ූලිගත ොගතා කියනගේ තේරුම හොඳයිනේ අනුමානයක් දැන් අපිගෙන කවුරහරි ஒ හප කල්ලෝ අපි චිත්‍රපටක් බලන්න යන්න අදහස් කර නව යදහස හද කියලාන එටිගන් ප சගතා හොඳයිනே ගැන அனுமானයක් කරන්න හොඳයිනே කිය அனுමානයක් අතන නෝ වල නේන මෙතන තින මෙ அனுමායක් තමයි කිය හොඳන අගේ අනුමානය ඉලවදාහරණය හිම්දල් දා තායවත් කන ඇතුකට හිම්දල් ලයන්න අතින කිසි ප්‍රශ්නයනෑ ෙත්තදාාන නිතර දනකට හිම්දල් ගෙත්තා අනැත්තා හින්දල් කෙස්සෝයෝ හින්ද ගෙසම්නිදා නේව ගෙතකොට මාන්සි ඇතිනේ කෙනෙක් කියන්න පුළුවන් ஒනල් ඉරිමා සොයෝ අද වැඩ වැඩනාා කිය කියනවා. එතකොට මේකට අපට දාානන්න පුළුවන් අපි පිතුරත් දෙන්න පුළුවන්. ඌ. හිදස්ොයෝ නැත හිදගිත්තා තානන් කියන්නේ සමන හිදකි සොයෝ අගේ වගේඉට තුර දෙන්න පුුවන් හන්සි තිනේ අන්නේ වගේ. මාහන්සි ඇති නේන මේ මාන්සි තිනේ මාහන්සිය ඇතින අන්න ඒවිදියට. ඊළඟ උදාහරණය බලමු පත්තා පත්තා කියන්නේ රිසිව් ලබාගත්තා එතකට තයිවත් කරලා එකතු කරන්න දෙන්නේ ගෙත් කියනකොට සොන්න මෙතරෙ දී අතීත කාලයට හරල තින ලේසියට එතකොට පදක් තමයි එන්නේයි ආ ආතයෙන් එකට අත් එකතුන්නතුට පදක් ගෙත්තා මෙතනිද නම් පා කියන ආසරයට යටීන් තියෙන ඇතකට බින්දු තියෙනකට ඒවිදිරීම එකතු කරන මුකදර යට තියෙන ව්‍යාජන ඉඋඩ දාාන්න පුළුවන් විදිරියටට වියන්ජන තිබේ නැතන් මයි ර එකක තුරල දාන්නේ බ්දය මෙත නිදි නම් තතියන යටින් එතකොට අත් කෙලින්ම දානවා ගෙත්්දානවායිට පස්සේ දෙකට පදක් ගෙත්තාන තම් පද ගෙස්සෝය පදක්ගස්සුනිදා.කට ලැබෙන් ඇතිනේ අන්නේ විදිේ තමයි තේරුම එන්නේ මෙතනදී අතතා කාල අනුමානක් තමයි එන්නේ. දැවල දන්නක් ගෙත් කියන්නේ මොකක්දය එක යොදාගන්නන්නේ කොහොමද කියලා ඒ නම් ඊළඟ ව්‍යාකරණයට යමු ඔන්න ඊළඟ ව්‍යාකරණය අවසාන ව්‍යාකරණය නැන් නැන් කියන්නේ එකේ තේරුම කරන දැමේ නන්දක්හ මතක් එන්න නෙල්ල කොයිල්ලෝකෙති බදල ඉවත් කල මයි නන්න එකෙතු කරන්නේ කියලා තකොට මේ නන්දාන්නේ කරන කිව් හාම ක්‍රාපද එක්ක ම් ප දෙකන මේ ක්‍රියාපද එක් වර්මානය විමින් පෞවතන ක්‍රියාවක් තමයි මේ හඟවන්නේ කරන කන අන්න ඒ විදිහට අපි උදාහරණ බලමු කදා මගේව බේද කිසි දන්න කියලා ල තියන්න ඇයි නන් හිදා තමයි ල තිෙන්නේ.කට කදාවල නම් තයිවැත් කරලා කෙළිම නොදානති තුට කන යන යන තේරුමාව හැටි දැ තේරුණනා යන. තකට මොක්තාාව තයිවත් කරන ඇතකට මොක් නැ. දැනද මොක්න මොක්නන් කියනගේ තේරුම තමයි කනන මොක්නන් ඊලගේ සල්දා සල්දාගෙන මංගේවා ලයන්න වත්තෙන කියලා තායවත් කරට ස ලයන්නේ වත්වෙනවායි න නිසා කොට සනන් සනන් කියනගේ තේරුම් තමයි ජීවත් වන ජීවත්වන සනන් සන මුදාරනමන් කිය මොක්න එක මොක්නෙන් සරාම් කන මිනිස්සා කන්න ඇතකොට දැ වර්තමානය වෙින් පතන ක්‍රියාවක් තමයි හංඟවන්නේ ං වාලදන්නන් කිය මොක්ද ෙතේරු මකක්ද කියලා මේකරදා ගන්නේ ොහොඳද කියෙලා දන්නවා වර්තමානය වෙමින් පෞතිට ක්‍රියාවක් හඟවන්න තමයිගන්නේ වෙන දෙයක් දැන්ටපත් වෙන දෙයක් කන යන ජීවත් වෙන කිවහමද වර්තමාන වෙන දෙයක් තමයි හඟවන්නේ එතකොට අද දවසේ පඩම්මට ව්‍යාගරන පාත් අවසානයි එමෙන්ම අද කරපු අනාගත කාලයක් හොඳින් මතක තියාගන්න එහනම් මීළඟ පාඩමින් හමුුව මේකටස හොඳදින් පාඩම් කරලා තියාගන්න